උදෑසන මම වෛද්‍ය නාමල්ලත් නායක අද මම ඔයාලට පෙන්වන්න යන්නේ පලාපොළව ගැන මේ ඔබ දකින්නේ පලාපොළගේ මෙයා මේ කුඩා සතෙක් මෙයා අඩි දෙක තුනක් විශාලට වැඩෙන්න පුළුවන් පලාපොළඟ ශ්‍රී ලංකාවට ආවේනික සතෙන් එයාට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ග්‍රීන් පිට් ට්‍රයිපර් ද වෛද්‍යාත්මකව එයාට කියන්නේ කැස්පිඩෝකිපෙලස් ට්‍රයිගනෝකිපෙලස් කියලා මෙයා පොළොන් කුලයට අයත් වෙන සතෙක් ඔබ දන්නවා පොළොන් කුලයට අයත් වෙන සතෙක් සත් එක්ක අඳුරගන්නේ එයාගේ පැහැදිලි මේ ගෙලක් තියෙනවා ඇන් මේ සහ මේ ඔළුව ත්‍රිකෝණාකාරයි මෙයාට අපි විශේෂ නමක් දෙනවා වනපොළගෙක් කියලා ඒ කියන්නේ පිට් වයිපර් කෙනෙක් පිට් වයිපර් කියන්නේ මෙයාගේ මේ ඔබ දකිනවා පැහැදිලි ලෙස මේ ලෝරියල් පිට් එහෙම නැත්නම් පිට් ඕගන් කියන එක මේ ඇහැයි මේ නාස් විවරය අතර බැඳ පිහිටලා තියෙන පිට් ඕගන් කියන එක අපි කියනවා ලෝරියල් පිට් කියලා ඒකෙන් තමයි එයා සංවේදන ලබා ගන්නෙ පලාපොළඟ ලංකාවේ ඉන්න එකම රුක්වාසී පොළොන් විශේෂය එයා ගස් උඩ තමයි ජීවත් වෙන්නේ විශේෂයෙන්ම එයා ලංකාවේ හැම තැනම වගේ දක්නට ලැබෙනවා හැම දිස්ත්‍රික් එකකම වගේ නමුත් මේ වෙට් සෝන් එකේ එහෙම නැත්නම් තෙත් කලාපේ වැඩිපුරම දක්නට ලැබෙනවා වර්ණය යාගේ කොළ පාටයි තැන් තැන් මේ පිට දිගේ දිවෙන එහෙම ඔළුවේ හැම තැනම මේ කළු පාට තිත් හැඩ ලක්ෂණයක් තියෙනවා නමුත් මේ වර්ණය මේ කොළ පැහැති හැඩය එයා ඉන්න ප්‍රදේශය අනුව විවිධ වෙන්න පුළුවන් පලාපොළඟ පැටවුම් බිහි කරන පැටවු සාමාන්‍යයෙන් 5 ඉඳන් 20ක් විතර ප්‍රමාණයක් බිහි කරන්න පුළුවන් එයා කුඩා සත්තු තමයි ආහාරයට ගන්නෙ ගෙම්බන් කටුසගෙන් කුඩා සත්තු තමයි ආහාරයට ගන්නෙ මෙයා වෛද්‍ය විද්‍යාත්මකව ඉතා වැදගත් සතෙක් අපි කියන්නේ මෙයාට highly medically important snake කියලා. ඒ කියන්නේ මෙයා විෂ සහිත සතෙක් එයාගින් දැනට මරණ වාර්තාවි නැති වුණත් එයා දෂ්ට කළාන් පස්සේ මේ ලෙඩ්ඩුන්ට රුධිරයේ කැට ගැසීම ප්‍රමාද වීම වැනි සංගුණතා එන්න පුළුවන්. ඊට අමතරව කාපු තැන විශාල වශයෙන් ඉදිමෙන්න අධික වේදනාව වගේ ඇති වෙන්න ඉඩ තියෙනවා. පලාපොළඟ අපි රැක ගන්න ඕනි සර්පේ ඒ කියන්නේ ලංකාවේ විතරයි ඉන්නේ එන්ඩමික් ස්නේක් කෙනෙක්. ඒ නිසා හැපි තරම් දුරට අපි මෙයාව ආරක්ෂා කරගන්න ඕනේ.